අයිබෝවන් ඔගොලො හැමෝටම ඉතින් අදාරගෙන ආවේ ටිකක් වෙනස් විදිහක සෙග්මන්ට් එකක්. ඉතින් ඔගොලො සමහරට දැකලත් ඇති පහුගිය කාලේ හරියට ට්‍රෙන්ඩ් වුණ සෙග්මන්ට් එකක් තියෙනවා ශ්‍රී ලංකන් ටැග් කියලා. ඒ සෙග්මන්ට් එක පිටරටවල් වල ඉන්න ලාංකික යූටියුබර්ස්ලා තවත් පිටරටක ඉන්න තව ලාංකික යූටියුබර් කෙනෙක්ව ටැග් කරලා කරපු සෙග්මන්ට් එකක් තමයි ඒක. ඒ සෙග්මන්ට් එකේදී ඒගොල්ලෝ කතා කරේ ඒ යූටියුබර්ස්ලා ගැන පෞද්ගලික විස්තර. අද මම කරන්න යන සෙග්මන්ට් එක ගාඩින් වලට සම්බන්ධ ඒ වගේ ට්‍රෙන්ඩ් එකක්. ඉතින් මං හරිම ආදරය කරන මං හරිම ගරු කරන තවත් ලාංකික යූටියුබර් කෙනෙක් ඉන්නවා. ඒ තමයි කැංගරු දේශයෙන් යූටියුබ් චැනල් එකේ නන්දිතා අක්කි. ඉතින් එයාට තමයි මේ ගාඩනින් කන්සෙප්ට් එක මුලින්ම ඇති වෙලා තිබුණේ. එයා මගෙන් කෝල් කරලා ඇහුවා මමත් ගාඩනින් වලට කැමති හින්දා අපි මේ වගේ වීඩියෝ එකක් කරමුද කියලා. ඉතින් නන්දිතාක්කිගේ මේ ගාඩනින් වීඩියෝ ත්‍රෙඩ් එකේ ආරමුණ තමයි ලංකාවේ හරි ලෝකෙ කොතැනක හරි ඉඳගෙන අපේ චැනල්ස් බලන අයව පුංචියට හරි තමන්ට අවශ්‍ය කරන එළවලු පැලයක් පළතුරු පැලයක් ඉඳවා ගන්න උනන්දු කරන එක. ඉතින් මං අද ඔයගලන්ට අරන් ආවා මං වවලා තියෙන සුකිනි පැලය. සුකිනි පැලය ගැන කතා කරන එක චුට්ටක් පස්සට දාලා මං ඔයගලන්ට කියන්නම් මං කොහොමද ගාඩින් වලට කැමති වුණේ කියලා. මගේ වීඩියෝස් බලන ගොඩක් අය දන්නවා ඇති මම ලංකාවේ පානතුරේ. ඉතින් මං ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම හරි කැමති පුංචියට හරි දේවල් වවන්න, මල් පැල, පළතුරු පැල වගේ දේවල්. ඉතින් පානතුරේ ඉන්න අය නම් දන්නවා ඇති පානතුරේ ටවුන් හෝල් ග්‍රවුන්ඩ් එකේ නිතරම වගේ මල් පැල ප්‍රදර්ශන තියෙනවා. ඉතින් ඉස්සර මං ඉස්කෝලේ ගිහින් යනකොට හරි ක්ලාස් ඇරිලා එනකොට හරි මම දැක්කොත් මල් පැල ප්‍රදර්ශනයක් තියෙනවා. මං අම්මට කියනවා අම්මා අපි මල් පැල ප්‍රදර්ශනය බලන්න යමු මොනා හරි අරගෙන යමු කියලා. ඉතින් අම්මයි මායි ගිහිල්ලා අනිවාර්යයෙන්ම මල් පැලයක් දෙකක් හරි පළතුරු පැලයක් වගේ අරන් එනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒ පැල ඉඳන්නේ මම. මට මතකයි අම්මා කියනවා අම්මා මට කියන්නේ ලොකු බබා කියලා. ලොකු බබා ඉඳුවොත් නම් පැලේ ලස්සනට හැදෙනවා එහෙම කියලා. ඉතින් මං හිතනවා ඉස්සර ඉඳන්ම මං ඒ පැලයක් ඉඳද්දී ඒ පැලේට තිබ්බ ආදරය ඒ දේවල් අනිවාර්යයෙන්ම පැලයක් වැවෙනකොට ඒක බලපානවා ඇති කියලා. මං සාමාන්‍යයෙන් ඕනම පැලයක් ඉඳුවොත් ඒ පැලේ එහෙම ඉඳල ඉවර වෙලා තැරලා දාන්නේ නැහැ. කොහොම හරි වෙලාව හොයාගෙන ඒක ගැන චුට්ටක් හොයලා බලනවා. මොකද මං හිතනවා මල් පැල, පළතුරු පැල, එළවලු ඒ දේවල් කියන්නේ හරියට පුංචි ළමයි වගේ. ඉතින් මේ පැලවලටත් නිතරම වගේ අපේ අවධානය ඕන. මං ඔස්ට්‍රේලියාවට මුලින්ම ඇවිල්ලා හිටියේ ෂෙයාඩ් හවුස් එකක. ඊට පස්සේ අපි හිටියා ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකක. ඉතින් ඒ ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එකේ වවන්න කියලා කිසිම ඉඩක් තිබ්බේ නැහැ. හැබැයි ඊට පස්සේ අපි ගියපු රෙන්ටඩ් හවුස් එකේ නම් ගොඩාක් වවන්න ඉඩ තිබුණා. ඒ වුණාට සාමාන්‍යයෙන් රෙන්ටඩ් හවුස් වල බිම පැල ඉඳනව හරි අඩුයි. ඉතින් මං පෝච්චිවල ඉඳන් පටන් ගත්තා. ඊට පස්සේ අපේම කියලා ගේකට දැන් ඇවිල්ලා ඉන්න හින්දා දැන් මං බිමත් ඉඳන්න පටන් අරගෙන තියෙන්නේ. හැබැයි ගොඩාක් වෙලාවට මං කැමති පෝච්චිවලත් ඉඳන්න. මොකද ඒකෙන් මංගව තියෙන ඉඩ මට කළමනාකරණය කරගන්න පුළුවන්. ඉතින් ඔයා ඉන්නේ රෙන්ටඩ් අපාර්ට්මන්ට් එකකද, එහෙම නැත්නම් තට්ටු බිල්ඩින් එකකද, එහෙම නැත්නම් පුංචි ඉඩක් තියෙන ගෙවත් එකද කියන එක වවන්න නම් කොහෙත්ම බාධාවක් වෙන්නේ නැහැ කියලයි මම නම් හිතන්නේ. ඔගොලු YouTube එකේ හොයලා බැලුවොත් පුංචි බැල්කනීස් තියන අය වුණත් තමන්ට අත්‍යවශ්‍ය වෙන පුංචි පුංචි දේවල්, මිරිස් පැල, තක්කාලි පැල වගේ දේවල්, ඒ වගේම විශේෂයෙන් පලා වර්ග, මොකද වස විස නැති පලා වර්ග පුංචි දරුවන්ට දෙන්න පුළුවන් නම් හරිම වටිනවා. ඉතින් ඒගොල්ලෝ ඒ වගේ දේවල් විවිධ ස්පේස් සේවින් ක්‍රම අනුගමනය කරලා තට්ටු ක්‍රමවලට, ඒ වගේ පුංචි පුංචි පෝච්චි, බැල්කනි එකේ රේල් එක දිගේ, ඒ වගේ එක එක ක්‍රමවලට වවලා තියෙනවා. ඔයගලන්ට බලාගන්න පුළුවන්. ඉතින් මගේ චැනල් එක මිට කලින් බලලා තියෙන අය දැකලා ඇති මම ගොඩක් ගාඩනින් වීඩියෝස් කරලා තියෙනවා. මොකද මට හිතෙනවා තියෙන ඉඩේ එළවලුවක් පළතුරක් වවා ගත්තොත් ඒකෙන් අපි ගෙදර හැමෝටම වස විස නැති ඕර්ගනික් එළවලු පළතුරු රස විඳින්න පුළුවන්කමක් ලැබෙන නිසා තියෙන ඉඩේ උපරිම විදිහට මම උත්සාහ කරනවා පළතුරු එළවලු වවන්න. ඉතින් අද මම ඔයගලන්ට මේ අරන් ඇවිල්ලා තියෙන්නේ සුකිනි පැලය. ඉතින් නන්දිතාකි මට දුන්නේ වට්ටක පැලයක්. ඒ වගේම මම නොමිනේට් කරන්න යන යූටියුබට මම දෙන්නේ සුකිනි පැලය. සුකිනි කියන්නේත් හරිම ගුණදායක එළවලුවක්. ඉතින් මේක හැඩය පිපිඤ්ඤා වගේ වුණාට මං හිතන්නේ මේක අයිති වෙන්නේ වටක්කා වගේ ඒ කුලයට. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ සුකිනි පැලේ වවලා තියෙන්නේ 9 ලීටර් වතුර බාස්කට් එකකට. මං ඒකේ යටට හිල් විදලා තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා පෝච්චිවල පැල ඉඳනවා නම් මතක තියාගන්න ඕන ප්‍රධානම කරුණු කීපයක් තියෙනවා. හොඳ පොටින් මික්ස් එකක් පාවිච්චි කරන්න. මොකද
මේ ගහට ලැබෙන්න ඕන පෝෂණය හැම දෙයක්ම ලැබෙන්නේ ඒ හරිම සීමිත පස් ප්‍රමාණයෙන්. මොකද සාමාන්‍යයෙන් පොළවක පැලයක් ඉන්දුවොත් එයාට එයාගේ මුල් හැමතැනටම විහිදවලා අවශ්‍ය ජලය පෝෂණය දේවල් ගන්න පුළුවන්. හැබැයි පෝච්චියක ඉඳලා තියෙනවා කියන්නේ එයාගේ ඒ දේවල් ලබා ගන්න තියෙන හැකියාව හරිම සීමිතයි. ඉතින් හැම වෙලේම හරි අවධානයෙන් ඉඳලා වේලාවට වතුර පෝර ඒ දේවල් දාන්න ඕන. ඉතින් හොඳ පොටින් මික්ස් එකක් පාවිච්චි කරනවා නම් ඒකෙනුත් මේ පැලේ වර්ධනයට ලොකු බලපෑමක් ඇති වෙනවා. ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි අනේ මම පැල ඉඳනවා හැබැයි ඒ වගුළු බෙල්ල කනවා, එහෙම නැත්නම් මට වතුර දාන්න අමතක වෙලා යනවා, හරිම රස්නේ එහෙම කියලා. ඉතින් ඒ වගේ පුංචි පුංචි දේවල් වෙනවා ගාඩනින් කරනකොට. ඕගලන්ටත් මේ පැලේ බැලුවොත් පේනවා ඇති ගොළු බෙල්ලන්ගේ හානි වෙලා තියෙනවා. ඉතින් එහෙම ඕගොල්ලෝ දැක්කොත් බිත්තර කටු ටිකක් පොඩි කරලා, එහෙම නැත්නම් කෙස් ටිකක් ඒ වටේට දාලා, සාමාන්‍යයෙන් කොණ්ඩ පීරනකොට කාන්තාවගේ කෙස් ගොඩක් ගැලවිලා වැටෙනවනේ. ඉතින් එහෙම එකතු කරලා පැලේ මුල වටේට දාන්න. එතකොට ගොළු බෙල්ලෝ එනවා අඩුයි. ඒ වගේම පැල පුංචි කාලේ පුළුවන් නම් උඩකින් තියලා තියන්න. මොකද සාමාන්‍යයෙන් පැල පුංචි කාලේදී ලපටි කොළවලට තමයි ගොළු බෙල්ලෝ වගේ සත්තු කැමති. ඒවා ටිකක් ලොකු වුණාම ඒවා වලට කෘමීන්ගෙන් හානි වෙනවා හරිම අඩුයි. ඉතින් පුංචි පැල පුංචි කාලේ පුළුවන් තරම් උත්සාහ කරන්න ඒව පරිස්සම් කරන්න. ඊට පස්සේ ටිකක් මෝරපු විදිහේ කොළ එන කාලේට ඔයාලට පුළුවන් ඒක පෝච්චියක ලොකු පෝච්චියක හරි පොළවේ හරි ඉඳන්න. ඉතින් මේ වගේ පුංචි පුංචි බාධක ආවයි කියලා වැටෙන්න එපා, ගාඩනින් අතාරින්නත් එපා. කොහොම හරි උත්සාහ කරන්න. ඔයා වවපු පැලේක පළතුරක්, මිරිස් කරලක්, තක්කාලි ගෙඩියක් වගේ දෙයක් ගෙදර පරිභෝජනයට ගන්නකොට ඒකෙදි දැනෙන පුදුමාකාර සතුටක්, ඒ වගේම හරිම ආත්ම තෘප්තියක් දැනෙනවා මං මගේ කාලයේ යහපත් දෙයකට යොදාගත්තයි කියන එකට. ඒ වගේම තමයි ගොඩක් අය කියන දෙයක් තමයි හරියට ස්ට්‍රෙස් වෙලා ඉන්නේ, මට වෙලාවක් නෑ හොයාගන්න එහෙම කියලා. ඉතින් මං හිතනවා මේ ගාඩනින් කියන්නේ හරිම ස්ට්‍රෙස් රිලීස් කරන හොබි එකක්. මට වුණත් එහෙමයි. මං රසාවට යන දවස්වල වුණත්, ගෙදර මොනා හරි බබාලගේ ප්‍රශ්න තියෙන එහෙම වෙලාවක වුණත්, හවසට චුට්ටක් හරි වත්ත වටේ රවුමක් ඇවිදලා මේවල පැලවල මල් එහෙම තියෙනවා, කරල් එහෙම දැක්කලා චුට්ටක් ආවට පස්සේ මට දැනෙනවා මගේ මනසත් හරිම සංසුන් වෙනවා. ආපහු මට හරිම නැවුම් විදිහට හැම දෙයක් දිහාම බලන්න පුළුවන් කියලා. ඉතින් ඕගොල්ලෝ උත්සාහ කරලා බලන්න, අතාරින්න එපා. පුංචියට හරි කමන්නේ පටන් ගන්න. මිරිස් පැලයක්, තක්කාලි පැලයක් වගේ දෙයක් වවා ගන්න මං හිතන්නේ අපිට අපහසුයි කියලා. ලංකාව කියන්නේ හැම වෙලේම ඉරේලිය, ඒ වගේම පැලයක් ඉඳන්න හොඳ දේශගුණයක් තියෙන රටක්. ඉතින් ඒක අපිට වැඩි වැඩියෙන් දැනෙනවා මේ වගේ දේශගුණේ නිතර නිතර වෙනස් වෙන රටකට ඇවිල්ලා ඉන්නකොට. අපි ඉතින් සීත කාලේ ආවට පස්සේ ඇඟිලි ගැනගෙන බලන් ඉන්නවා ආයි සමයක එනකන් කවද්ද මිනිස් පැලයක්, තක්කාලි පැලයක් වවා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ හැම දෙයක්ම කියන අතරේ තවත් දෙයක් කැමතියි මතක් කරන්න. ඉතින් මගේ channel එකත් එක්කතු වෙලා ඉන්න ඔයාලා දන්නවා මම පුංචි පුතාලා දෙන්නේගේ අම්මා කෙනෙක්. ඒ වගේම මම gardening විතරක් නෙමෙයි organization videos උත් කරනවා. ඉතින් ඒ අතරේ මම මගේ higher studies උත් කරනවා. ඉතින් ඔයාලා තේරෙනවා මම gardening විතරක්ම කරන කෙනෙක් නෙමෙයි. මං ගාඩනින් කරන්නේ විනෝදාංශයක් විදිහට විතරයි. පුංචිව බලා ඉන්න අම්මලා නම් දන්නවා අවුරුද්දක පුතෙකුයි අවුරුදු 6ක පුතෙකුයි ඉන්න අම්ම කෙනෙක් කොච්චර කාර්යබහුලද කියලා. ඉතින් මේ කාර්යබහුල ජීවිතේදී මම මට කියලා වෙලාවක් වෙන් කරගන්නේ ගාඩනින් වලට. මොකද මං ඒකෙන් හරිම තෘප්තියක් ලබන නිසා. ඉතින් මට පුංචි බබාලා ඉන්නවා, මට රස්සාවක් තියෙනවා, ඒ හින්දා මට පැලවවන්න වෙලාවක් නැහැ කියලා නම් ඒක නිදහසට කාරණාවක් කියලා මං හිතන්නේ. මොකද මම දන්නවා මමත් සමහරලාට කාලය හොයාගන්නේ ගොඩාක් අමාරුවේ. ඒ වුණත් ඒක මට මගේ මානසික සුවය සඳහා ගොඩාක් වටින හින්දා ඒ වෙනුවෙන් කැප කරන පුංචි විනාඩිය වුණත් මට ගොඩාක් වටිනවා. ඉතින් ඒ හින්දා මං ඔයගලන්ටත් කැමති ආරාධනා කරන්න එක පුංචි මිරිස් පැලයක් වවලා බලන්න. ඒකෙන් කරල් එනකොට, ඒවා ගෙදර පාවිච්චියට ගන්නකොට ඔයාට මාස හිතේ තව තවත් වැඩි වැඩියෙන් වවන්න. ඉතින් එහෙනම් බලමු මං කාටද මේ ත්‍රෙඩ් එක කන්ටිනියු කරන්න දෙන්නේ කියලා. මං හරිම ආසාවෙන් බලන තවත් YouTube channel එකක් තියෙනවා, Hush and Family කියලා. ඉතින් හෂි ඉන්නේ නිව්සීලන්ඩ් වල. මං එයාගේ gardening videos වලට හරිම කැමතියි. ඉතින් එයාත් season එකෙන් season එකට එයා වවන පැල වර්ග, ඒ දේවල් ගැන කතා කරනවා, ඒ වගේම videos අරන් එනවා. එහෙනම් අපි චුට්ටක් බලමු කවුද මේ Hush and Family කියලා. Hi everyone, welcome to Hush and Family YouTube channel.
ඉස්සෙල්ලා දකින්නේ මැන්ඩරින් ගහ. මේ තියෙන්නේ අපේ මාළු මිරිස්. අපිට මෙහි ලේසියෙන් හොයාගන්න පුළුවන් කෑමක් නෙමෙයි මේවා. Happy birthday, Daggy! You're so cute, man. I like unicorns. How are you? මේ තියෙන්නේ කැරට් පැල. මේ ඔයාලා දකින්නේ ගෝවා පැල. ඉතින් ඔයාලා හෂ්ගේ ඉන්ට්‍රෝ එකේ දකින්න ඇති. එයාත් ගාඩනින් විතරක්ම කරන කෙනෙක් නෙමෙයි, චුටි බබාලා දෙන්නෙක්ගේ අම්ම කෙනෙක්. ඉතින් හෂ්, මං කැමති ඔයාට ආරාධනා කරන්න මේ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරන්න කියලා. මොකද ඒකෙන් අපේ චැනල්ස් බලන අයව පුංචියට හරි ගාඩනින් වලට උනන්දු කරවන්න හැකියාවක් අපිට ලැබෙයි කියලා මම තදින්ම විශ්වාස කරන නිසා. ඉතින් මං කැංගරු දේශයෙන් චැනල් එකේ නන්දිතා කිවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. මට හරි සතුටියක් කිවාට මේ වගේ අදහසක් ඇති වෙච්ච එක ගැන. එහෙනම් හෂ්, මේ සුකිනි පැලේ ඔයාට ඉතින් මං ආසාවෙන් බලන් ඉන්නවා ඔයා මොන වගේ පැලයක් ගැනද ඔයාගේ වීඩියෝ එකෙන් කතා කරන්න කියලා. එහෙනම් ඉතින් මං හිතනවා ඕගලන්ට පුංචියට හරි උනන්දුවක් ඇති වෙන්න ඇති. පුංචි මිරිස් පැලයක් හරි කරබිංච රම්ප පැලයක් හරි තමන්ගේ වත්තේ වවා ගන්න. ඉතින් අපිත් එක්කත් ඒ විස්තර බෙදා ගන්න කියලා ආදරෙන් ඔගලන්ගෙන් ඉල්ලනවා. කමෙන්ට් එකක් දාන්න මොන වගේ දේවල්ද ඔගලන්ට හිතෙන්නේ පුංචියට හරි ගාඩනින් පටන් ගන්න එක ගැන කියලා. එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැහෙනකන් ආයුබෝවන්.